මාව බලන්න කවුරුත් එන්නේ නැහැ. දවසින් දවස අපි මෙරි මෙරි පෙදෙනවා. ඇස් වලින් කඳුළු වැක් කරනවා. අපි අතින් වැරදි වුණා. ඇත්තම කියනවා නම් ජීවිතේ කරන ගොඩක් දුකයි. ඇයි අපි මේ වගේ දෙයකට ලක් වුනේ කියලා ජීවිතේ ඔක්කොම මේක ඇතුලේ තමයි ඉන්න වෙන්නේ. අජිත් ජීවත් වුණේ නුවර ගම්පොළ ප්‍රදේශයේ. තමන්ගේ අම්මගේ මරණයෙන් පස්සේ නංගි තාත්තයි එක්ක තමයි අජිත්ගේ ජීවිතේ ගත වුණේ. සිදුවීම ඇවිල්ලා අවුරුදු මම 15 මේ සිදුවීම වුණේ මගේ තාත්තගේ අක්කාගේ පුතෙක් හිටියා. එත් එක තමයි මම ආශ්‍රය කරේ. ඒ කියන්නේ මට තියෙනවා ඉඩකඩම් තියෙනවා මගේ දෙමාපියොන්ට ඉඩකඩම් වලට. මේවයකට තමයි මගේ නඩු එක්කන මම මේ නිමල්මට සම්බන්ධ කරාගත්තේ. නිමල් කියන්නේ අජිත්ගේ ලොකු නැන්දගේ පුතා. නිමල් තමයි අජිත්ගේ හොඳම යාළුවා වෙන්නේ. නිමල් ජීවත් වෙන්න කලේ තැඹිලි විකුණපු එක. ආ මොකෝ මේ පැත්තේ? නිමල් අජිත්ට වඩා වයසින් අවුරුදු කිහිපයක් වැඩි කෙනෙක් වගේම වැඩවලුනුත් ලොකු වැඩකාරයෙක් කියලායි අජිත් හිතාගෙන හිටියේ. හැබැයි ඒ නිමල් රස්තියාදුකාරයෙක් සල්ලාලෙක් විදියට කරපු වැඩවලින් මම මොකද මෙතන කරන්නේ? ඉදර බලන්න. එයාත් එක ආශ්‍රය කරන්න එපා කිව්වා. මොකද ඒගොල්ලෝ ඉඩකඩම් තියනවනේ. ඒගොල්ලන්ට දෙන්නේ නැති නිසා ඒ තරහට මාව මේකට අල්ලවුවා කියලා තමයි මං හිතන්නේ. එයා ගිය පාර ගොඩක් වැරදි පාරවල ගියා. එයා හුඟක් දේවල් කරා. ඉතින් ඒ නිසා තමයි මිනිස්සුත් එයාට ගොඩක් කැමති නෑ. මට එහෙම නෙමෙයි. මට ගොඩක් ආදරේ මිනිස්සු. ඉතින් මං ඒ වගේ දෙයක් එකට සම්බන්ධ වුණා නේ කියලා මිනිස්සු නම් මහා පුදුමයක්. පන්සිල හාමුදුරුවෝ කියන්නේ ඒ අහිංසක කියලා මට කියන්නේ ගොඩක්. තාත්තා මට කිව්වා ඔකත් එක යත් එක ආශ්‍රය කරන්න ගියොත් ඇත්තටම යත් එක ආශ්‍රය කරොත් ඔයාට වෙන්නේ කවදා හරි උළු ගණන් කරන්න තමයි මහා උළු ගෙදර කියලා මට කිව්වා. මං ඒක පිළිගත්තේ නැහැ. මං උඹට කියලා දෙනවා නේද නිමල යත් එක්ක ගණු සින්ති ගන්න එපා කියලා. උඹට ඌත් එක්ක හිටියොත් වෙන්නේ මහා උළු ගෙදර ලගින්න තමයි. එයාට ඇවිල්ලා අවුරුදු 20ක් විතර ඇති. ඒ මරණයක ගෑනු කෙනෙක් මරුණේ පොළු පාරක් ගැහුවා ගහලක් මරලා කියලා තමයි කිව්වේ. මං ඉතින් නුවරේ ඉඳලා එනවා. නුවරේ ඉඳලා ඇවිල්ලා තොර මං බිස්නස් කරා. ඒ පොඩි පොඩි බිස්නස් කරන්න කියන්නේ මං එහෙන් පළතුරු අරගෙන මෙහාට කොළඹට ඇවිල්ලා කොළඹ පළතුරු එහෙම දානවා. එතකොට මම ඉස්කෝලෙන් අවුට් වෙලා ගියේ නැතුව නවත්තවුවා ඉස්කෝලේ. මොකද ගෙදර ප්‍රශ්නයක් ඇති වුණානේ. නංගිත් ඉතින් නංගිගේ ප්‍රශ්නත් එක්කම බලාගෙන ඊට පස්සේ නංගිත් බලාගෙන ගෙදර වෙලා හිටියා ගොඩක්. ඒ වෙනකොට තමයි ඔය මයි නඩු එක්කන ඇවිල්ලා පොඩි කඩයක් කරා. තැමිලි බිස්නස් කරයා. ඒ තැමිලි බිස්නස් කරන ගමන් තමයි ඔය සිදුම වෙලා තින්නේ. තැමිලි කඩේ ළඟ ගෙදර උදාරි කියන ගෑනු ළමයා නිමල්ට හම්බ වෙන්නේ මේ අතරේදී. උදාරිත් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්න නිමල්ට වැඩි කාලයක් ගියේ නෑ. හුඟක් වෙලාවට උදාරිව හම්බ වෙන්න නිමල් යන්නෙත් අජිත් එක්ක. අජිත් මේ ගමන් යන්න බොහොම කැමැත්තෙන් තමයි හිටියේ. මම ඒ ගෙදරට ඊට ඉස්සෙල්ලා මම ගිහිල්ලා තියෙනවා. ඒ ගෙවල් ළඟට ගිහිල්ලා තියෙනවා. මොකද මම මෙයත් එක ගියා ඒ ගෙවල් ළඟට. හැබැයි මේ දින විරසක වෙලා රණ්ඩු වෙන්න වැඩි කාලයක් ගියේ නෑ. නිමර මුණේ 90 වෙලා මම පරිවාසක හා ළමාරස්සක දෙපාර්තමේන්තුව තියෙන කොට්ටා ළමානි මාසේ මම රඳවා තැබුවා. රඳවා තබලේ ගිහලා එතකොට මට මගේ පොඩක් කප්සෙට් ගතියකුත් තිබුණා පොඩ්ඩක් ඉස්සරලා. ඒ කියන්නේ ඒකට ගොනහර පොලිසියෙන් එහෙම ගැහුවා මට හුඟක්. නිමල් එදත් සුපුරුදු විදිහටම උදාරිව හම්බ වෙන්න යන්නේ අජිත් එක්ක. හැබැයි
ඒ මේ තුන් දෙනාගේ ජීවිත විනස් වෙන දවස කියලා කවුරුත් දැනගෙන හිටියේ නැහැ. මාසෙකට පස්සේ අජිතුයි නිමලුයි ගමට එන්නේ සිද්ධිය කාටත් අමතක වුණා කියලා හිතාගෙන. හැබැයි ඒ අය පිටිපස්සෙන් ආපු අය කවුද කියලා ඒ අයට හිතාගන්න බැරි වුණා. මොන්නේ නිවල් කියන්නේ? දොස්තර මාව අරගෙන ආවා ඊට පස්සේ පොලිසියට ගෙන ආවා. ගම්පොල පොලිසිය දාලා තිබ්බා. ගම්පොල පොලිසිය දාලා තියලා මාව ගත්තා රෑ හවස 6:00 විතර මාව ගම්පොල පොලිසියෙන් ගෙනාව කඩවත පොලිසියට. මගේ තාත්තා ඊට පස්සේ ගොඩක් හුඟක් දේවල් කරා, කියන්නේ ඒ පිට සම්බන්ධව ගිහිල්ලා මාව නැති වෙයි කියලා බයට මාව ඉන්දිය තත්ති තිබුණ නැහැ. මාව උසාවියේ දැම්ම ඊට පස්සේ පෙරගුදුරු මාර්ගයේ මාව උසාවියේ ඉදිරිපත් කරා. ඊට පස්සේ මම තමන් අඩු එක්කනා ගෙනාවා. ඊට පස්සේ දෙන්නම එකතැන්න කියලා උනේ යති කියහන් කියලා කිව්වා. ඊට පස්සේ අරයා කිව්වා මෙයාත් හිටියා මං කිව්වා. මම අඩු එක්කනා මගේ තාත්තා එක්ක ගියා. එයා කිව්වා මාව හිටියා කියලා. ඊට පස්සේ ඉතින් මම බැලුවා ඉතින් දෙගුටි කනවා ගුටි කනවා ඉවරෙකුත් නැහැ මං. ඊට පස්සේ මං කිව්වා මාත් හිටියා කියලා. ඊට පස්සේ දුන්නා පොඩි පොල්ලක් කොහමද ගැහුවේ කියහන් කියලා. ඊට පස්සේ මං කිව්වා මෙහෙම ගැහුවේ කියලා මං පෙන්නුවා එයා. ඩිමල් පොලිසියට දුන්න කට උත්තරේ කියුණා අජිත් මේ සිද්ධියට සම්බන්ධයි කියලා. හැම දෙයක්ම ඇසින් දුටු සාක්ෂියක් විදිහටයි සටහන් වුණේ. එයා මහර බන්ධනාගාරයේ දැම්මා මාව පරිවාසිකව. මට එතකොට අවුරුදු 15යි. මම 15 වයස, එතකොට අවුරුදු 15යි. මම පරිවාසිකව මාසිකේ කොට්ටානි මාසේ හිටියා. ඒකේ හිටියා අවුරුදු 6ක් වගේ මං හිටියා ඒක ඇතුලේ. 97 මට ඇප දුන්නා, ඇප නියම කරා. රජයේ සේවකයෙක්ගෙන් 15,000යි සල්ලිවලුම් රුපියල් 3000ක්. ඔව් සල්ලිවලුම් රුපියල් 3000යි. ඊට පස්සේ මාව මගේ දෙමාපියෝ ගත්තා මාව එළියට. එළියට ගරගෙන මං හොඳට හිටියා අවුරුද්දක්. ඇපිල් කෝට් එකේ මාව ඇපිල් කරලා ඇපිල් එකට ඇරිය නෑ වුණා. ඇපිල් එකෙන් එම තීන්දු මාව මොකද දුන්න සාක්කි. ඇත්තටම ඒ සාක්කි බලහන් ඉඳලා කිව්වා වගේ තමයි සාක්කි දුන්නේ. තමන්ගේ තාත්තගේ අනාවැකේ ගැන අජිත්ට මතක් වුණත් දැන් කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. ඉතුරු වුණේ වරද පිළිගෙන මරණ දඬුවම ලබා ගන්න එක විතරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපේ මේ සිත කියන්නේ නිරන්තරයෙන්ම අකුසලයට බර දෙයක්. ඒ නිසාම තමයි සිත පිළිබඳව පරිපූර්ණ වශයෙන් අවබෝධ කොට වදාළ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සිත දමනය කර ගැනීමට විවිධ ක්‍රමවේදයන් අපිට හඳුන්වලා දුන්නේ. ඒ අතර බුදුරජාණන් වහන්සේලා සත්පුරුෂයන් වහන්සේලා නිරතුරු වර්ණනා කළ දෙයක් තමයි දෙමව්පියන්, වැඩිහිටියන්, ගුරුවරුන් කියන වසට අවනත වීම. ඒ අවනත වෙන බව තුළින් අකීකරු සිතක් කීකරු බවට පත් කරන්න මනා රැකවරණයක් පිළිසරණක් ලැබෙනවා. වර්තමාන සමාජයේ තිබෙන විශාලතම ගැටලුවක් තමයි තමන්ට ආදරය කරන සැබෑම සෙනෙහස දක්වන සැබෑම රැකවරණයේ සැදෙන අම්මා තාත්තට වැඩිය මේ තරුණ වයසේ ඉන්න දරුවන්ට තේරෙන්නේ එක්ක තමන්ගේ මිත්‍රයන්, තමන්ගේ යහළුවන් තමන්ට වඩා හිතවත් කියලා. ඒක සමහර විට නොදැනුවත්කමට වෙන දෙයක්. දෙමව්පියන් විසින් පුංචි කාලේ ඉඳලම දෙමව්පියන්ගේම වටිනාකම දරුවන්ට ඒත්තු ගන්නන්න පුළුවන් වුණොත් ඒ දරුවන් විසින් තේරුම් ගන්නවා මගේ අම්මා තාත්තා මගේ ජීවිතේට කොයිතරම් රැකවරණයක්ද කියලා. අම්මා තාත්තා මට කිව්වා මේ දේ කරන්න එපා, මේ දේවල් ඊට පස්සේ යන්න එපා. මම ඒව ඇහුවේ නැහැ. ඒ ඇහුවේ නැති නිසා තමයි අද මම මේ ඇතුළේ ඉඳගෙන කූරු ගණන් කර කර ඉන්නේ. බොහෝ සමාජයේ අර්බුදවලට හේතුව
නිවැරදි මඟ පෙන්වීමක් දෙමව්පියන්ගෙන් නොලැබීම. ඒ නිසා පින්වත්නි, අම්මා තාත්තා කියන්නේ පූර්ව ආචාර්යයන් වහන්සේලා. මෙන්න මේකයි හරි මඟ, මේකයි අනුගමනය නොකළ යුතු මඟ කියලා කරුණාවෙන් පෙන්වලා දෙන උත්තමයන් බව ඔබ ඔබේ දරුවන්ට ඒත්තු ගන්වන්න, උගන්වන්න කියලා දෙන්න. ඔබ ගුරුවරයෙක් නම්, ඔබ දෙමව්පියෝ නම් ඔබට ලොකු වගකීමක් තියෙනවා. ඒ පිළිබඳව දරුවන් දැනුවත් කරන්න. ඒ හැම දෙයකටම වැඩිය වටිනවා දෙමව්පියනුත් යම් ගුණයක් මත පිහිටා සිටීම. ඉතින් මේ සිදුවීමට මුල් වුණ අපේ මේ දරුවටත් පුළුවන්කම ලැබුණා නම් ඔහුගේ අවුරුදු 15ක වගේ කුඩා වයසේදී අම්මා තාත්තා කියන්නේ කවුද කියලා අඳුනගෙන ඒ බසට අවනත වෙන්න ඔහු එවැනි වැරදිවලට පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා ඔබ මේ කරුණ හොඳින් මතක තබා ගත යුතුයි. ඒ මිනිමරුම වෙලා අවුරුදු 15 මං බන්ධනාගාර ගත කරනකොට මට හුඟක් ගැහුවා පොලිසිය. මම මොකද නෑනේ කිව්වේ. මම බන්ධනාගාර ගත කරලා පස්සේ අර කහට තියෙන තේ කහට අර මගේ ඇඟ තවලයි වෙලා සෙට් එක පිටට ඇලිලා තිබුණේ. ඉතින් ඒ වෙලාවේ සෙට් එක ගැලවුවා මේ බන්ධනාගාරේ ඉන්න මහත්මෙක්ම තමයි ගැලුවේ. මේ මහත්තයා දැන් මේක නෑ. මේ මහත්තයා පෙන්ෂන් ගිහිල්ලා ඉන්නේ. ඒ මහත්මයා තමයි මගේ ඇඟ නැත්තම් මං අද මේ තත්ත්වෙත් නෑ. සමහරට මැරෙන්නත් පුළුවන්. අපේ ජීවිතය වෙනස් කරන්නේ අපේ ජීවිතයට ලං වෙන පුද්ගලයන් විසින් නිසා අපි ඇසුරු කරන පුද්ගලයන් ගැන වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ඒ නිසා තමයි දේශනා කළේ තමන්ට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් ඇසුරු කරන්න කියලා. තමන්ට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් ඇසුරු කරන්න ලැබෙන්නේ නැත්නම් එක්කෝ තමන්ට සමාන කෙනෙක් ඇසුරු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අවවාද කළා. තමන්ට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙකුත් නොලැබි සමාන කෙනෙකුත් ලැබෙන්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේ වදාළේ කිසි කෙනෙක් ඇසුරු නොකර සිටීම උතුම් කියලා. හරියට ශ්‍රේෂ්ඨ හස්ති රාජෙක් හුදකලාවම ප්‍රිය කරලා තනියෙන් ඉන්නවා වගේ ඒ සියලු පීඩාවන් නිවසගෙන අදිෂ්ඨානය බලවත් කරගෙන හුදකලාව වාසය කිරීම උතුම් බව බුදුරජාණන් වහන්සේ වදාළේ උන්වහන්සේගේ සර්වඥතා ඥානයේ මත පිහිටලා. ඒකට හේතුව තමයි සංසාරයේ සැරිට සරණ සත්වයා ඇසුරු කරන පුද්ගලයන් අනුව ඔවුන්ගේ චර්යා රටාවන් වෙනස් කරගන්න නිසා. ඒ නිසා කුසල් අකුසල් ගැන පරිපූර්ණ අවබෝධයක් තිබ්බ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ මෙවැනි අවවාදයක් කොට වදාළේ අප කෙරෙහි මහා අනුකම්පාවෙන්. ඒ නිසා ඇසුරු කරන පුද්ගලයෝ පිළිබඳව අපි මීට වඩා සැලකිලිමත් විය යුතු වෙනවා. එදාටත් වඩා මේ වර්තමානයේ මට කණ්ඩම් එක දුන්නේ 98 පස්සේ මම ඇපිල් කරා. ඇපිල් එකේදී මරණ තේජනාවෙන් මැරුවා කියලා ඔප්පු වුණා නඩු අහපව්. මොකද ඇත්තම සාක්කි වලින් දුන්නේ බොරු සාක්කි. ඒ වුණත් නරක යාළු ආශ්‍රය කිරීමෙන් තමයි මේ ප්‍රතිඵලය මට උදා වුණේ. ඒ යහපත අයහපත තීරණය වෙන්න විවිධාකාර කරුණු බලපානවා. ඇසුරු කරන පුද්ගලයෝ, ජීවත් වෙන පරිසරය, ඒ හැම දෙයක් වගේම වැඩිහිටියන්ගේ, ගුරුවරුන්ගේ, උගතුන්ගේ අදහස්වලට ඇහුම්කම් නොදීම මේ හැම කරුණක් නිසාම අන්ධකාරය තුළට ජීවිතය යොමු වෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ කඳුළු පිරි මුහුණින් යමක් විපාක විඳින්න සිද්ධ වෙනවද එවැනි දේවල් එලිපිටවත් රහසෙවත් කරන්න එපා කියලා. අපි වයසේ වැරද්ද කියලා හරි තරුණ කාලේ කියලා හරි කුමන හේතුවක් මත අකුසල් කරත් ඒ වගේ විපාක විඳින්න තියෙන්නේ තනියම. ඔහු අවුරුදු 20ක් පුරාවට හිරගෙදරක ගත කරන්නේ සතුටින් කියලා මේ ලෝකේ කවුරුත් කියන්නේ නැහැ. ඔහු විඳින දුක ඔහු වගේම අපිටත් තේරෙනවා. ඒ නිසා එවැනි දුක්ඛිත ඉරණමකට ඊයේ දවසේ ඔහුපත් වුණාට හෙට දවසේ ඔබේම දරුවා, ඔබේම අසල්වාසියා, ඔබේම ඥාතියාපත් නොවේ කියලා අපිට සහතිකයක් දෙන්න පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ඔවුන්ගේ ජීවිත වෙනස් කරගෙන තියනවා නම් විතරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කුසල් අකුසල් පිළිබඳව පෙන්වා වදාළේ මෙවැනි ඉරණමක් මිනිසුන්ගේ ජීවිත ඉදිරියේ තියෙන නිසා. අපේ අතින් නොදොනත්කම වැරද්දක් වුණා ඒක මම පිළිගන්නවා. හැම වෙලේම මෛත්‍රී භාවනාව වඩනවා
විනාඩි 5ක් විතර නමුත් අපේ දෙමාපියෝ අපිට ඉස්කෝලේ අරලා අපිව හොඳට උගන්වන්නට ඒගොල්ලෝ ලොකු දේවල් බලාපොරොත්තු වුණා නමුත් නරක යාළුවෝ ආශ්‍රය කිරීමෙන් තමයි අපිට මේ දේවල් වුණේ ඒ ඉරණම ආය ආපස්සට නොකරක වෙන විදිහට සුන්දර කරගන්න පුළුවන් වෙන්නේ වාසනාවන්ත කරගන්න පුළුවන් වෙන්නේ සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ සතුටු සිනාපිරි මුහුණින් එහි විපාක විඳින්න පුළුවන් වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්ම සරණ ගිහිල්ලා සුසිල්වත් ජීවිතයක් ගත කරන ශ්‍රාවකයන්ට සැබෑම කල්යාණ මිත්‍රයන් අඳුනගෙන ඒ කල්යාණ මිත්‍රයන්ගෙන් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන සැබෑම වාසනාවන්ත පුද්ගලයන්ට එයට උරුමකම් කියන්න පුළුවන් ඒ නිසා අපි හැම දිනාටම මතක් කරන්නේ මෙවැනි පාප මිත්‍ර ඇසුරකට ඔබ වගේම ඔබේ හිතවතුන් දරුවන් යොමු වෙන්න තියෙන සියලු අවස්ථා වළක්වලා නිවැරදි මඟ පෙන්වීමකට ඔබේ දරුවන්ව ඔබේ අසල්වාසීන්ව ඔබේ අහලුවන්ව යොමු කරනවා වගේම ඔබත් යොමු වෙන්න ඕනේ. ඉතින් අපිට පුළුවන් නම් ඒ ශ්‍රී සද්ධර්මයට අනුව ජීවත් වෙන සැබෑම කල්යාණ මිත්‍රෙක් වෙන්න. ඒ මේ ලෝකේටම මහ යහපතක් මුළු සමාජයටම මහ යහපතක්. ඒ සඳහා හැම දිනාටම තුනුරුවනි ආශිර්වාදයේ සැලසේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. සියලුම දිනාටම කියන්නේ ඉලින ජනතාවටම කියන්නේ මට විච්ච දේ ඕගොල්ලොන්ට වෙන්න ඉඩ දියාගන්න එපා. එතනින් ගියා වැරදි දේවල් පිටිපස්සේ යන්න එපා. වැරදි දේවල් පිටිපස්සේ ගියොත් අනිවාර්යෙන්ම මේ ඉරගෙදර එන්න වෙනවා අනිවාර්යෙන්ම. හැමදාම නිදාගන්න යන මොහොතේ අඳුළු එක්කන මොකද්ද අපිට උනේ ජීවිතේ හැටි. ඇයි අපි මේ වගේ දෙයකට ලක්ුණේ කියලා මට වෙච්ච දේ නම් උපෝපන්න ආත්මික ඉපදින ඉපදින ආත්මික කාඩක් වෙන්න සිද්ධ වෙන්න බා කියලා වුන් කියනවා චරං චේ නාධි කච්චය සේයන් සදිස මත්තන ඒක චරියන් දල්හං කෛරා නත්ති බාලේ සහායත එක්ක තමන්ට වඩා උසස් කෙනෙක්වයි ආශ්‍රයට සොයා ගන්නට ඕන එහෙමත් නැත්නම් තමන්ට සමාන ගුණ ධර්ම තියෙන කෙනෙක්වයි ආශ්‍රයට සොයා ගන්නට ඕනේ එහෙම කෙනෙකුත් සොයා ගන්නට නැත්නම් දැඩි අදිෂ්ඨානයකින් හුදකලාවේ තනියම ජීවත් වෙන්න ඕන අසත්පුරුෂයන් එක්ක යාළුකම් ඕනේ නැහැ